තමුන්නාසලා කියනවා අපි කොරෝනාවෙන් ගන්නවා කියලා ආතල්. හැබැයි අපි දැක්කා තමුන්නාසලා නම් පාස්කු ප්‍රහාරයෙන් පුදුම ආතල් එකක් ගත්තේ. දැන් අපි දකිනවා මේ දවස්වල ත්‍රස්තවාදී ගැන නැවත කතා කරන. ජනතාව බය කරන්. දේශපාලන බලය රැකගන්න. අපි දැක්කා ඔහුගේ දස්සලා ඥානසාර හාමුදුරුව මාධ්‍යයට ඇවිල්ලා ත්‍රස්තවාදී ගැන කතා කර. රට විනාශ කරන්න එපා කියලා අපි වැඳලා නමස්කාර කරලා උන්වහන්සේගෙන් මම ඉල්ලා සිටිනවා. මහජන ආරක්ෂක ඇමති පිස්සෙක් වගේ දොඩවනවා. තමුන්නාසලාට ඊට වඩා හොඳ කෙනෙක් සොයා ගන්න බැරිද? ඔක දෙන්නකෝ අර දෑසිරි ජයසේකර මහත්තුමාට හරි අඩු ගන්න. නැත්තම් ඔබතුමා හරි බාර ගන්න. පිස්සු කතා කිය කිය එතුමාත් යන්නේ ඥානසාර හාමුදුරු යන ලයින් එකේමයි. මේක හරියට තනිකර වඳුරට දැලිපියේ දුන්නා වගේ එතුමා ගහනවා හතර වටේටම අතන කැපෙනවා මෙතන කැපෙනවා ඔක්කොම විනාශ වෙනවා. ගුරුවරුන්ට තමුන්නාසිලා මේ පාර අයවැයෙන් වැඩියෙන් බිලියන් එකක් වෙන් කරනවා. ඒ බිලියන් එක වෙන් කරාට ඒකෙන් තමුන්නාසිලාට රුපියල් 5000ක් දෙන්න බෑ. මෝලෙක් අය කෑ ගහන්න එපා. අහගන්න. තමුන්නාසේ ඉස්කෝලේ ගියාද? ඉස්කෝලේවත් ගිහිල්ලා නැති එකෙක් මෙතන කෑ ගහනවා. මානව හිමිකම් ලෝහන් රත්තරන් වගේ කට්ටිය දාගෙන හිරේවල් වලට යනවා පිස්තෝල අරගෙන. අරයා ගියා හංසමාලිය එක්ක. මෙයා යනවා පුෂ්පිකා එක්ක. මේව නවත්තන්න මේවා තමුන්නාසේලාගේ රජයට හොඳ නැහැ. අපේ රටේ ගෞරවයට අභිමානයට හොඳ නැහැ. ඔයත් අරගෙන යන්න කොහේ හරි ඉන්න එකේ කුලුවන් නම් කොහේ හරි. අසුබදන